තෙරුවන් සරණ හාමුදුරනේ, මේ ප්‍රශ්න දෙකක් තියෙනවා හාමුදුරනේ. මේ ගිය සතියේ ඔබ වහන්සේ අර මේ අරූප ධාතුව ගැන පැහැදිලි කරද්දී කිව්ව අර ධම්මහදේ විභංගය කියවන්න කියලා හාමුදුරනේ. මේ මම ඒක කියෙව්වා, ඒක කියවද්දී හාමුදුරනේ ප්‍රශ්න දෙක තුනක් ආවා. දැනට ඒක ප්‍රශ්නයක් අහන්න. මේ ඒක හාමුදුරනේ හැමතැනකම වගේ මේ ස්පර්ශ හතක්, වේදනා හතක්, ඊට පස්සේ හැම එකකෙම හත හත තියෙනවා හාමුදුරනේ. ඒක අර මනෝ මන ආයතනෙට දෙකක් කඩලා තියෙනවා. මනෝ මනෝ ධාතු ස්පර්ශය සහ මනෝ විඥාන ධාතු ස්පර්ශය කියලා. ඔව්. ඒක හැමදෙරේ හැම ආයතනයේ අනිත් හැම අනිත් පස් ආයතනයේටම තියෙන එක එක ගානේ. මේ මනෝ ධාතු විතරක් දෙකක් කඩලා තියෙන කියලා පොඩ්ඩක් දැනගන්න. ඔය ඉතින් එතන මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියලා දෙකක් තියෙන්නේ. මනෝ ධාතුව කියලා කියන්නේ දැන් අපි ගත්තාම ආයතන වශයෙන් ගත්තාම චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගහනද්්වාරය, දිවහද්්වාරය, මනෝද්වාරය කියන ගත්තාම මනෝද්වාරය කියලා ගත්තාම ඒ අවස්ථාවේදී ධම්ම ඝට්ටණය වෙන ධාරයක් තියෙනවා. එතන තියෙන්නේ මනෝ ධාතුව. එහෙමයි. එතන මනෝ ධාතුව. එහෙනම් අන්න ඒ අවස්ථාවේදී පච්චුප්පන්න වශයෙන් ධර්ම ඝට්ටණය වෙන ධාරයට කියනවා මනෝ ධාතුව කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මනෝ ඒ කියව ධාර හයෙන් ආපු අරමුණු නාම රූප වශයෙන් බැහැගන්නවා විඥානි. බැහැගත්තට පස්සේ ඒ නාම රූප තුල නාම ගෝත්‍ර සකස් වෙලා තියෙනවා. නාම රූප වශයෙන් බැහැගෙන තියෙන ඒ වගේම නාම ගෝත්‍ර සටහන් වෙලා තියෙනවා. මෙන්න මේ නාම රූප සහ නාම ගෝත්‍ර නැවත විඥාන නාම රූපච්ච විඥානං කියලා නැවත පොඩ නැගෙනකොට අන්න එතන සකස් වෙන්නේ මනෝ විඥාන ධාතුව. ආ හරි හරි. පැහැදිලි. ඒ කියන්නේ මානසික බැහැගත්තා වූ නාම රූප නැවත ආවර්ජනය කරලා ස්පර්ශ වෙනකොට එතන සකස් වන ධාතුවට කියනවා මනෝ විඥාන ධාතුව කියලා. තජ්ජා මනෝ විඥාන ධාතු. අතන තියෙන ద్వාරය. ద్వාරය ඇවිල්ලා මනෝ ධාතුව. ద్వාරයේ තුලින් කොට නැගිච්ච ධම්ම නැවත ආවර්ජනය කරනකොට සකස් වෙන ධාතුව මනෝ විඥාන ධාතු. ඒ මානසික කින ආයතනෙන් තැන් දෙකකින් ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ නේ හැම්බුරේ. මුලින්ම ඉවරෙන් ස්පර්ශ වෙනවා. ඒ මොහොතේදී ස්පර්ශ වෙන පච්චුප්පන්න මොහොත තමයි මනෝ ධාතුව. අතීතේ බැහැගත්තා වූ නාම ගෝත්‍ර ආවර්ජනය කරමින් නාම රූප නැවත ආවර්ජනය කරලා ගන්න අවස්ථාවේදී සකස් වෙන ධාතුව තමයි මනෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ. අවස්ථා දෙකක්. එතකොට හැම එකකම ඒතනෙනුත් හැමදෙරෙන් දෙක දෙක. එතකොට වේදනත් යනවා, සංඥාත් යනවා. එහෙම හැම එකකින්ම දෙක දෙක යනවා නේ හැම. ඔව්. හරි හරි හරි. දැන් තේරුණා හැමදෙ. තව එකක් තිබ්බ හැමදෙරනේ මේ අර තව වචනයක් තියෙනවා පර්යාපන්න කියලා හැමදෙරනේ. රූප පර්යාපන්න හැම එකකටම අගට පර්යාපන්නත් කියලා තව එක දිගටම විස්තර වෙනවා. පර්යාපන්න කියන්නේ මොකක්ද හැමදෙරනේ? පර්යාපන්න කියන්නේ ඇතුළත් කියන. හරි හරි හරි. දැන් තේරුණා. අප්පටිකන් ධම්මායතන පර්යාපන්න රූපං කියුවේ අනිදස්සනන් දකින්නත් බැරි, අප්පටිකන් ස්පර්ශ කරන්නත් බැරි ධම්මායතන. ධර්මායතන කියුවේ මනසට පර්යාපන්න ඇතුළත් රූප. පර්යාපන්න කියන්නේ ඇතුළත් කියන. හරි හරි තේරුණා හැමදෙරම. මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැමදෙරම. ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ හැමදෙරනේ මේ දැන් මම ඉන්න තත් යනවා හැමදෙරම. මට මේ පොඩි දෙයක් ඇවිල්ලා තියෙනවා. මේ විඥානය ප්‍රඥාවයි එක විදිහට දැනෙන විදිහක් හැමදෙරම. මේ දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි ස්වරූපයක් ඇවිල්ලා තියෙනවා. මේ ඒ කියන්නේ හැමදෙරනේ විඥානයේ ප්‍රඥාව විදිහටම හැසිරෙනවාද කියලා මට හිතෙනවා සමහරක් වෙලාවට. හැමදෙරනේ මම කියන එක තේරෙනවද නැන්නේ? උදාහරණයක් මේ ඒක හඳුනන කොහොමද ඒක වෙන් කරලා හඳුනගන්නේ පොඩ්ඩක් මේ පැහැදිලි කරොත්. ඔව්. ඒක හඳුනගන්නේ මෙහෙමයි. දැන් ඔබ ඔය අහන ප්‍රශ්නෙට අදාළ කාරණාවක් මහාවේදල සූත්‍රයේ සාරිපුත්‍රයන් අහලා පෙන්වා දෙනවා. ඒ කියන්නේ විඥාණයෙන් ගන්න තීරණේ ප්‍රඥාවෙන් දැනගන්නවා, ප්‍රඥාවෙන් ගන්න තීරණේ විඥාණයෙන් දැනගන්නවා. එහෙමයි. එතකොට මේ ආරි ශ්‍රාවකය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාවයි විඥාණය අතර සටන. ඒ කියන්නේ විඥාණ කියන අතර රාග දේශ මොහ. රාග දේශ මොහ විඥාණයෙන් ගන්න තීරණේ ප්‍රඥාවෙන් වළක්වන. ප්‍රඥාවෙන් ගන්න තීරණේ රාග දේශ මොහ විඥාණයෙන් වළක්වනවා. මේ සටන තමයි දිගින් දිගට මේ කුසල සිත අකුසල සිත අතර සටන. එහෙනම් ওই දෙක කොහොමද වෙන් කරගන්නේ? රාගයෙන් දේශයෙන් මොහෙන් හැමතිස්සෙම ඉල්ලා හිටින්නේ ආස්වාදය. හොඳට මතක තියාගන්න. මොන ක්‍රමෙන් හරි වෙස් මූණක් දාගෙන හරි ඉල්ලන්නේ ආස්වාදය. හොඳට තෝරගන්න. දැන් උදාහරණයක් මම කියන්නම් ඔබට. දැන් මෙන්න මෙහෙම අදහසක් ආවොත් දැන් මෙහෙම කියන්න පුළුවන්. මොකක්ද දනවද? හොඳට ආස්වාදේ විඳින්න ඇති වෙනකන් විඳින්නකෝ. විදල යවරුණාම ඇති වෙයි. ඔහොම අදහසක් ආවොත් ඔයාවේ රාග විඥානයේද ප්‍රඥාවේද ඕකක්?
ඒ වගේ දෙයක් තමයි හඳුනන මටත් දෙරිලා තියෙන්නේ. ඒක හඳුනන විඥාණයෙන් මං හිතන්නේ ඉඳ ඇත්තේ. ඒ තක්කඩි අදහස දෙන්නේ විඥාණයෙන් ප්‍රඥාවෙන් නොවේ. හොඳටම මතක තියාගන්න. මොකද හොඳට ආස්වාදී විඳලා 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 ඔයාලා ඇති වෙනකන් හොඳට ආස්වාදී ඔයා ඇති වෙනකන් ආස්වාදී හොඳට විඳින්නකෝ. විඳලා විඳලා කොයි වෙලාවක හරි ඔක ඇති වෙයිනේ. ඇති වුණාට පස්සේ තෘප්තියටපත් වෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සිතේ ස්වභාවය කොහොමද? අතිත්තෝ අතෘප්ති කරයි. කවදාවත් තෘප්තියටපත් වෙන හිතක් නෙවෙයි. ඒකයි තුච්ච නින්දිත සිත. කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැති මේ සිත කියනවා කොහොමද? ඇති වෙනකන් ආස්වාද විඳින්නකෝ. විඳල ඉවරුනහම ඇති වෙයි. ඊට පස්සේ ආ ආස්වාදෙන් නිස්සාරණ වෙයි. වෙයි බලාගෙන ඉන්න. ඔය වෙලාවක හරි මරණය આવොත් ඔය අතරතුර වැඩේ ඉවරයි. එහෙනම් කවුද තක්කඩි අදහස ඇති කරේ? ප්‍රඥාද විඥාණයද? අන්න විඥාණය තමයි අදහස ඇති කරේ. එහෙනම් මතක තියාගන්න කොක්කෙන් හරි කෙක්කින් හරි ඉල්ලා හිටින්නේ ආස්වාදේ නම් ඒ විඥාණය. ඒ වගේ දෙයක් තමයි හඳුනන. අර මුලදී නම් මම ෆිල්ම් එහෙම බැලුවේ නෑ. මේ ලංකකේදී තන හඳුනන ෆිල්ම් එකක් දැන් බණ අහන්න යද්දී කියනවා ෆිල්ම් එකක් බැලුවා නම් හරි කියලා. ඊට පස්සේ දැන් ප්‍රඥාවෙන් කියනවා ඕකෙන් වෙන්නේ කර්ම රැස්සන එක, ඕකෙන් වෙන්නේ මගේ රාගය වැඩි වෙන එක, ඔහෙමයි කියලා. ඊට පස්සේ ආයේ කියනවා හඳුනනේ මේ ඕක මේ අදින් අදිම ඕක ෆිල්ම් එක බැලුවට උඹේ රාග දේශම අඩු වෙන්නේ නෑනේ. ඕක බැලුවයි කියලා අඩු වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ, බලපං කියලා එහෙම එහෙම කියනවා හඳුනන. අන්තිමට ෆිල්ම් එක බලපෙක තමයි වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ තේරෙන්නේ මේ මගේ විඥාණයට නේද? මම හවු වෙලා තියෙන්නේ. දිගින් දිගට ඔබ දන්නේම නැතුව ඔය ප්‍රවාහයට අහු වෙනවා. ඊට පස්සේ අහු වෙලා දිගින් දිගටම ඒ චිත්‍රපටිය බලන එක සාධාරණීකරණය වෙලා සිත විසින් යනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් සිත පිළිබඳ පරේක්ෂණයක් මෙතන තියෙනවා. ඔබ ඒ පරේක්ෂණේ දැන් සමත් වෙනවා. දැන් කොහොමද? දැන් මේ පරේක්ෂණයට තමන් සිත බඳුන් කළානේ. දැන් ඒ නිසාම දැනගත්තා මේ සිතේ මෙන්න මේ වගේ තක්කඩි ගලක් තියෙනවා කියලා. දැන් ඕකට බය වෙලාම හිටියනම් සමහරට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ තේරුම ඇවිල්ලා ඇති වෙනකන් චිත්‍රපටි බලලා 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 ඇති උච්ච දවසක ඉන්න චිත්‍රපටි බලල එක නතර කරන්න ඕක කියන එක නෙවෙයි. එහෙමයි. දැන් මේ ඉස්සෙල්ලා දැන් උදාහරණයක් අපිට මතකයි. එක්තරා මේ පින්න ශ්‍රාවිකාවක් කිව්ව දවසක් එයා රෑ වෙනකන් බනහල 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 ඉවරන ගමන් සින්දුවක් අහන්න අදහසක් ආවා. ඊට පස්සේ මොනම විදිහටවත් පාලනය කරගන්න බෑ සින්දු අහන්න මොන කියන අදහසක් ආවා. අන්තිමට සින්දු ඇහුවා. ඊට පස්සේ මොකද වුනේ? සින්දු අහලා නිකන් අතහැරලා දැම්මේ නැහැ. සින්දු අහලා කල්පනා කරා. සිතට ඒ ආහාරය ගත්ත විඥානේ කොහොමද? රාග විඥානේ බලවත් තිබුණා. ඒ නිසා රාග විඥානේ ආහාරය ගත්තා. දැන් රාග විඥානේ ආහාරය ගත්තට පස්සේ දැන් මෙහෙම එකක් තියෙනවා. හොඳට තෝරගන්න ඕන ගැඹුරු දැනක්. අපි සටන් වදිනකොට රණ බිමක සතුර බලවත් අවස්ථාවේදී අපි කරන්න ඕනේ මොකක්ද? පසුබහිනේක ඇවිල්ලා පරාජිතය පරාජයද්ද සටන් උපක්‍රමයක් හඳුනන ආය සත්‍යමත් වෙලා එන්න පුළුවන්. ඔව්. ඒ නිසා අන්නර විඥානේ රාග විඥානේ බලවත් වෙලා ඇවිල්ලා ඒ ආහාරය දැඩි විලාසිතීති පාලනය කරගන්න බැරුව ආහාරය දුන්නා. හැබැයි ආහාරය දීලා නිකන් අත් දෙක පිළිදෙන නිකන් හිටියේ නෑ. ඇයි මොකද කරේ? කල්පනා කරන්න ගත්තා නිවි හැනිල. දැන් අර රාග විඥානයේදී ආහාරය දෙනකන් ඉවසILLක් නැහැ, ස්පාසුවක් නැහැ නේ. දැන් දුන්නට පස්සේ ආහාරය ලැබලා ඒ විඥානේ කර්ම භවය කියලා නැවත නිද්‍රා භවයට පත් වෙනවා. නිද්‍රාශීලී වෙනවා. අපව කර්ම භවයේ පිටලා අද නැතු ඉන්නවා. දැන් ආහාර ලැබුණා නේ, පෝෂණය වුණා. දැන් අය කල්පනා කරන්න ගත්තා මේ මොකද වුනේ? මේ විදියට නේද හැමදාම අහු වුනේ සිතට? මේ විදියට දැන් මේ සින්දුවක් අහන්න ඕන කියලා කිව්වා. මේ විදියට ශබ්දයක් ඕන කියනවා, ගන්ධයක් ඕන කියනවා. මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉල්ලා හිටිනවා. මේ ඉල්ලන ඉල්ලන වාරයක් ගන්න මේවා දෙනවා. මේ නිසා මොකද වෙන්නේ? කර්ම භවයේ පිටිනවා නේද? කර්ම භවයේ පෝෂණය වෙනවා නේද? කර්ම භවයේ ගිහිල්ලා කර්ම විඥානය බහ ගන්නවා නේද? ඊට පස්සේ කර්ම විඥානය පුනර්භවය සකස් කරනවා නේද? අනාදි වශයෙන් ගැඹුරට ගැඹුරට හිතන කොට ඇයට මහා යථාභූතයක් පහළ වුණා කියලා. ඒ නිසා ඔබ වුණත් මේ මාර්ගයේ වඩද්දී ඒ වගේ විඥානය මෙල්ල කරගන්න බැරි වෙන අවස්ථාවක උපක්‍රමයක් වශයෙන් පසුබහින්න පුළුවන්. ඒකේ තේරුම සතුරට ඉඩ දීලා රණ භූමියම අල්ලගන්න ඉඩ දීලා නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. සටන් උපක්‍රමයක් වශයෙන් ඒ මොහොතට පසුබැහැලා ඒ කුමක්ද සිද්ධ වුණේ කියලා ප්‍රඥාවෙන් විමර්ශනය කරලා බලන්න. එතකොට දෙවෙනි වතාවට අහු වෙන්නේ නැතුව යනවා. එහෙම නැතුව දිගින් දිගට සිතනමැති මායාවට අහු වෙලා සිතනමැති මායාව ඔබට කියයි අර කිව්වාගේ කමන්නේ බලන්න ඉතින් ඇලින්නෙත් නෑනේ. ඔයා දිගටම බලාගෙන යන්නකෝ, අවුලක් නෑ, හොම් බලාගෙන යන්නකෝ කියලා ඔබ මුලාවටපත් කරන ওই රාග විඥානේ විසින් අන්තිමට දාන්නෙම නැතුව සෑහෙන කාලයක් තිස්සේ චිත්‍රපටි බල බල ඉඳලා පණහඬ තියෙන කාලේ, නැත්නම් ධර්මයේ මෙණී කරන්න තියෙන කාලේ.